පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් පාඨයකි. කලකට පසු සමිතානන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී පණිවුඩයක් දෙමින් ආබ්‍රම් බිය නොවන්න. නුඹ රක්නා පලිහ මමය. නුඹේ වාසනාව අති විශාලයි වදාළසේක. එහෙත් ආබ්‍රම් උත්තර දෙමින් මහෞත්තම දෙවි ස්වාමිනී දරුවෙකු නැති මට ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලයක්ද? මාගේ උරුමකරු දමස්කසී එලියේසර් වන මොහුය. ඔබ මට දරු සම්පත් දී නැත. එබැවින් මාගේ ගෙදර උපන් වහලෙක් මාගේ උරුමකරු වන්නේයයි කීය. එවිට සමිධානන් වහන්සේ නැවතත් ඔහු අමතමින් මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේය. නුඹට දාව උපන් නුඹේම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේයයි වදාළසේක. සමිධානන් වහන්සේද ඔහු පිටතට රැගෙන ගොස් අහස දෙස බලා හැකිනම් ඔය තාරකා ගණන් කරන්න නුඹේ දරු පරපුර එසේම වන්නේයයි වදාළසේක. ආබ්‍රම්ද සමිධානන් වහන්සේ අදහාගත්තේය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ පිළිගත්සේක. එවිට සමිධානන් වහන්සේ ඔහුට කතාකොට මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර්නම් කල්තිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගිනා සමිධානන් වහන්සේ මමයයි වදාළසේක. එහෙත් ආබ්‍රම් මහෞත්තම දෙවි ස්වාමිනී මට ඒ උරුම වන්නට යන බව මා දැනගන්නේ කෙසේද යැසිය? උන්වහන්සේද ඔහුට පිළිතුරු දෙමින් තුන් අවුරුදු වැස්සියකද තුන් අවුරුදු එළුදෙනකද තුන් අවුරුදු බැටළුවෙකුද කොබෙයෙකු හා පරවි පැටවෙකුද මා වෙත ගෙනෙන්නේයි වදාළසේක. ආබ්‍රම්ද මේ සියල්ල උන්වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට පළු දෙක එකිනෙකට මූණලා තැබිය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කළේ නැත. මේ මල සිරුරු පිට ගිජුලිහිණින් පාත් වූ කල ආබ්‍රම් උන් එළවා දැමිය. තවද ඉර බැස යන විට ආබ්‍රම් බර නින්දකට වැටිනි. රුදුරු බීතියකින් ඔහු වෙලී ගියේය. තවද ඉර බැසයයි අඳුර පැමිණේ. දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නගින උදුනක්ද දිලිසෙන ගිනි හුයක්ද පෙනේ. ඒ දවසේදී සමිධානන් වහන්සේ ආබ්‍රම් සමග ගිවිසුමක් පිහිටුවමින් මිසරයේ ගංගාවේ සිට යුප්‍රටිස් මහගඟ දක්වා කේනිවරුන් හා කෙනිස්සිවරුන්ද කද්මුනිවරුන් හා හිත්තිවරුන්ද පෙරිස්සිවරුන් හා ග්‍රෙපාවරුන්ද අමෝරිවරුන් හා කානානිවරුන්ද ගිර්ගාශිවරුන් හා ජෙබුසිවරුන්ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි වදාළසේක. දේව වචනය මෙසේය. සුදවර මතයුතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසං බොරු දිවසුවරුන්ගෙන් පරිස්සං වන්න පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත් ඔවු ඇතුළතින් රෞද්ධ වෘකයෝය. ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකිය. මනුෂ්‍යෝ කටුගස්වලින් මිදිවත් ගොකටුවලින් අත්තික්කාවත් නෙලාගනිද්ද. හොඳ ගස හොඳ පලදරයි, නරක ගස නරක පලදරයි. හොඳ ගසේ නරක පලවත් නරක ගසේ හොඳ පලවත් හටගන්නේ නැත. හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. මෙලෙස ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නාහුය. සමිධානන් වහන්සේගේ සුභාරංචිය නම් එසේය. ස්වාමින් වහන්සේට අපි ස්තුති කරමු මේ ලස්සන දවස වෙනුවෙන්. ඔබගේ මගේ ජීවිතය මෙහෙවන්නා වූ ස්වාමින් වහන්සේගේ වචනයට අපි මොහොතක් අවනත වෙමු. ස්වාමින් වහන්සේ අද සුපුවත තුල මතක් කරනවා
ඒ තමයි උන්වහන්සේ කියනවා හොඳ ගස හොඳ ඵල දරයි නරක ගස නරක ඵල දරයි කියලා. හොඳ ගසෙන් නරක ඵලක්වත් නරක ගසේ හොඳ ඵලක්වත් හටගන්නේ නැති බව උන්වහන්සේ මතක් කරනවා. ඉතින් ප්‍රියදර සහෝදර සහෝදරයනි, අද දවසේ ස්වාමීන් වහන්සේ අපගේ කිතුණු කැඳවීම තුළ අපගේ වගකීම පිළිබඳව මතක් කරන විශේෂයෙන් අද දවසේ දෙමාපියන් හැටියට ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, ඔබගේ දරුවන් කෙරෙහි ඔබගේ වගකීම ඔබ ඒ ආකාරයෙන්ම ඉටු කරනවාද කියන එක. අද බලන්න, අද සමාජයේ දිහා අපගේ පවුල් දිහා බලන්න, අපගේ දරුවන් මොනතරම් නැතිනාස්ති වෙලා ජීවිතේ තමන්ගේ ජීවිතේ වටිනා ජීවිතය නැති කරගෙන නාස්ති වෙලා අද සමාජය තුළ අතරමං වෙලා ජීවත් වෙනවාද කියන එක හරි අවාසනාවන්තකම. දෙමව්පියන් හැටියට ඔබගේ කැඳවීම තුළ ඔබ මේකට වග කියන්නට ඕන නොවේද? අද අපගේ දරුවන් බහුතරයක් අයාලේ යනවා, අපේ දරුවන් නොමග යනවා, අපගේ දරුවන් මද්‍රව්‍ය වලට වහල් වෙලා ජීවත් වෙනවා, ලෞකික දේවල් වලට වහල් වෙලා මාංශ තෘෂ්ණාවලට වහල් වෙච්ච ජීවිතයක් තුළ අතරමං වුණු ඔබගේ දරුවන් දිහා මොහොතක් හිතලා බලන්න. දෙමව්පියන් හැටියට අපේ වගකීම් අපි හරි ආකාරයෙන් ඉටු කරන්නට හැකියාව ලැබුණාද කියලා හිතලා බලන්න. ඔබට සාක්ෂි දරන්නට නොහැකි වෙලා තිබෙනවානේ. ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ තුළ තෝරගත්තු මේ පෞල් ජීවිතය තුළ දෙවෙන් වහන්සේ ඔබට වගකීමක් පවරාද්දී ඔබ ඔබගේ දරුවන් ඉදිරියේ යහපත් දෙමව්පියන් හැටියට ඔවුන් ඉදිරියේ සාක්ෂි දරන්නට ඕනම් දේව ආදරයට ඔබ සාක්ෂි දරලා ඒ දරුවන්ව වඩාත් යහපත් දරුවන් හැටියට හදා වඩා ගන්නට ඕනා කියලා උන්වහන්සේ ඔබට ආරාධනා කරද්දී ඒ වගකීමෙන් අපි බොහෝ අවස්ථාවල අපගේ පෞද්ගලික වාසිය තක අපගේ නොහැකියාව තුළ අපි ඒකින් මඟ හැරිලා ඒකින් වැළකිලා අපි ඉඳලා නැද්ද ආදරම්මේ තාත්තේ? ඒ නිසා අද වගේ දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මතක් කරනවා ඔබගේ වගකීම තේරුම් ගන්න. ඒ වගකීම තුළ කැප වෙන්නට, ඒ කැපවීම තුළ ස්වාමීන් වහන්සේටම සාක්ෂි දරන්නට, ඒ සාක්ෂි දැරීම ඔබගේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්නට හේතුවක් කරගන්නට කියලා. ඒ නිසා අද ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි බැහැපත් වෙමු, අපගේ දුබලකම අපි පිළිගනිමු, අපේ කැඳවීම තුළ වඩාත් යහපත් ලෙස අපගේ දරුවන් ඉදිරියේ ඒ දරුවන් යහමඟ යොමු කරන මඟ පෙන්වන දෙමාපියන් හැටියට ජීවත් වෙන්නට, මේ සමාජය තුළ ලස්සන ජීවිතයක් ගත කිරීමට, ඔවුන්ට ලස්සන අනාගතයක් හදා දෙන්න දෙමාපියන් හැදීමට අපට වරම් දෙන්නට කියලා උන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. ආමේන්.